දෙදහස් දාසේ වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වින්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී සාවාද්‍ය පරිහරණය කළේයයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල විසින් නියෝග කළා. අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පඩබැඳිගේ යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල විසින් මෙම නියෝගය සිදු කරනු ලැබුවා. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප මත සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවද නියෝග කළා. මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල නියෝග කර සිටියා. විත්තිකරුවන් නඩු විභාගය සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යවශ්‍ය කරුණක් යයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල එසේ නඩු විභාගයට පෙනී සිටීම මගහරින් ලැබුවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද සඳහන් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක්ම පයි. එබැවින් විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය සුවිශේෂී කරුණක්සේ සලකා ඔවුන් ඇප මත මුදා හරීමට තීන්දුව කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල සඳහන් කළා. අනතුරුව නඩුව යළි අප්‍රේල් මාස 29 වනදා කැඳවීමටයි නියම කෙරුණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.